ියසුස් වහසගේ නාමෙන් ආසිරි මෝසෙස් නර්මන ඔබ සමඟ මවාද එක් වෙන්නේ එකලොස්වෙනි පාඩම ඉගන ගණ්ඩයි. ඉතින් මම කිව්වා දහවෙනි පාඩමේ මං කියල දෙන්න එකලොස් වෙනි පාඩම පටන් ගන්නකොට ඔය ආබ්‍රහම්ගේ ඒසාක්්‍ය යාකෝප්ගේ දෙවියන් වහන්සේ කියලා කියන ඒ වචනාර්ථ ෙබර්වන්ට එනම් ුදෙව්වන්ට මොන විදිහට ඒ දවස්වන බලපෑවද කියලා. මෙමෝසෙස්ගේ කාලේ. දැන් ඔගොල්ු දැනටමත් දැකලා ඇති මම කියනවා හෙබ්‍රෙව්වරුන් ඉශ්‍රයිල්වරුන් යුදෙව්වරුන් කියලා. ඉතින් ඔය ඔක්කම එකම සෙනගට තමයි කියන්නේ. ඉතින් මම ඉක්මනට කෙටියෙන් කියලා දෙන්නද ඒ ඇයි ඔය නංතුන එයා අයට පාවිච්චි කරන්න කියලා. දැන් ආබ්‍රහම් ගෙන්නේ ඒ යුදෙව්වන් ඉස්්‍රයිල්වරු මේ පටන්ගත්තේ ඉතින් අබහා අබහා කියල තමයි එතු මට කියන්නේ කැන්නේ පියා සැමදීටම පිය ඉට පස්සේ අ අබ්බහ හම් කියල නම හැටිකට දෙයන් වහස මාරු කරයි කැන්නේ සෙනඟ ජනය අබහා කියන්නේ පියා එතකොට ජාතින්ගේ පියා එතකොට ඒ අබහා ගෙන් පවතින ඒ සෙනඟට අබහා සෙනඟ ්‍ර කියලා කියනවා ඊට පස්සේ ආබ්‍රහම්ගි මුණුපුරා යාකෝබ් යාකෝබ්ගේ නම ඉශ්රායිල් කියල දෙවන් වහන්සේ වෙනස් කරනේ දැන් ඒකට අර්ථ දෙකත් තියනවා ඉෂහා එල් කිය කියන ඒ වචනයට අර්ථ දෙකත් තියනවා ඉශහා කියල කියද්දි එක්කෝ කුමාරය නැත්ත රජ කුමාරයා එම නැතම් පරබදින්න ඔය දෙකටම ඒ වචනය පාවිතා වෙනවා නිසා එල්කන් දෙවියන්හසේ දෙවියන් වහන්සේගේ රජ කුමාරයා කියලත් කියන්න පුළුව දෙවියන් වහන්සේ එක්ක පරපදින්නා කියලලා කියන්න පුළුවන් එතින් ස්ශ්‍රයිල් වවරු කියලලා යකෝප්ට පස්සේසනට අපි කියනවා. යකෝප්ගේ පුත්තු දොළොස් දෙනයි අර රජජ ගෝත්‍රික පියා වනේ යුත කියන පුතාන යෙහුද යෙහුද කියල කියන්නේ. එතකොට යහෝදාගේ සෙනඟ යෙහුදා පාලනය කරන සෙනඟ යු දෙව්වරුන්. ඕ ඔක තම ඔය නංතුනේ තේරුම දැන් ඉතින් අපේමකොමේ ආබ්‍රහන්ගේ සගේයක්ක්ඔගි දෙවියන් වහස කියලා කියාගන්න යයි කියලා දැ මිත්‍රවරණය ඇත්තටම දෙවියන් වහන්සට නමක් නෑනෙ. දෙවියන් වහන්සට නමක් තිබලා තිබ න අර මට සුරේෂ කියලා කියනවා වගේ. උන්වහන්සේ ආබ්‍රහම්ව තෝරණකොටම ආබ්‍රහන්ට උන් වහන්සේ නවදී නැඇති. මොකද අපි දන්නවා. ආබ්‍රහම් සහ දෙවියන් වහන්සේ අතර තිබුණු සම්බන්ධතාවය මිත්‍රත්වයක් කියලා මිතුරන් වගේ ැම් බලන්ඩ මතක දෙක අවස්ථාවක සෝදෝම් ගොමෝර විනාශ කරන්ඩයනවා දෙවියන් වහන්සේ. එතකොට අර මම කිව්වෙේ ක්‍රිස්්ටෝෆනි කියලා ඒ ක්‍රිස්ටොෆනියක් සිද වෙනවා අබ්‍රහම්ට එනම් ත්‍රිත්වේ දිවෙනි තැනැන් වහන්සේ වන රස්තුස් වහන්සේ දේවදූතයානෝ හැටියට තවත් දේව දූතයෙන් දෙන්නෙක් එක්ක එනවා බ්‍රහම් ම කතා කරන්න මංකිවන පරම කිවු මේ තැන්තැන්ගල ඒසුස් වහන්සේම ඇවිල්ල තියවා කියලා ඉවැනි අවස්ථාවත් තම ඕක ඇවිල්ලා ආබ්‍රහම එක්ක සහැට දේවල් කතා කරලා ඉට පස්ස ආර අනි දූතයින් දෙන්නව එවනවා යවනවා මෙහිට සෝදුම් වලට ගිල්න්න විනාස කරන්න කියලා. නමුත් ඒ සුස් වහන්සේ හිට දාන ඉන්න. ආ්‍රහම් ේසුස් වවාන්සෙ එකක්ක ඉන්න දැයි ඒසුස් වහන්ස කියලා ඉර කියල නෑ දතියානෝ කියල කියලා තියෙන්නේෙ නමු අපි දන්නවා ඒුවාහන්ස තමයි තැන්ට ආවි කියලා ස්වාමීන් වහන්සේ. දැ තැන්දිී ආබ්‍රහම්ට පුළුවන්කම තිබිලා තියනවා ස්වාමී වහන්සක කතා කරලා කියන්න අනේ ස්වාමිනේ මේ සෝදෝම්වල ධර්මිෂ්ටීන් පනස් දෙනෙ හිටියනන්. ත් ඔබහන්සේ විනාශ කරයිද. අ එහෙම ඔබහන්ේ කරෝත්තු බහන්සගේ න සෞත්තුවෙනවානේ ධර්මිෂ්ටයන් වත් අධර්මිෂ්ටයන් සමඟ විනාශ කරන දෙවි කෙනෙක් කියලා ඔබවහන්සේට මිනිස්සු නිග්‍රහ කරයින ඉතින් ඇයිහෙම කරන්නේ කියලා ආනකොට එතකොට ස්වාමෙන්න් වහන්සේ කියන හරිආබ්‍රහම් ධර්මෂට්‍යයන් පනස්දින කිටිය නම් ව විනාස කරන්න නෑ කියලා. නර බඩු ගණඩ යනකට අපි බඩු මිල බස්සන්නඩ අප කඩේ මුදලාලියත් එක් කතා කරගන්න විදිහට ආබ්‍රහම් ස්වාමෙන්න් වහන්සේ එ දිගින්දිකටම කතා කරගන අර පණහා බස්ස ගෙන ආවානේ පල්ලයාටම ස්මිනය අතලියක් හිතියන එ පස්ේ ති විසක් දහයක් කියලා ඒ තර මිත්‍රශීලි සම්බන්ධතාවයක් ආබ්‍රහම් සහ දෙවියන් වහන්සේ අතර තිබුණ. එහෙමනම් අ්‍ය වාර්යෙන්ම දෙවන් වහන්සේට නමක්ති බිල තිබ්බනක්. ආබ්‍රහම්ට කියලා ඇතිනේ ආබ්‍රහම් මේ මම යුඹයි දැ මිතුරන්න එබ උබදන්නවද මගේ නම කියල නම කියලා ඇතිනේ. අ හයා කියන එකවන් වහන්සේ මේ ආබ්‍රහම්ට කියලා හිටිය නෑනේ. එනිසා ආබ්‍රහම් ඔහුත් බෞදේවවාදය විශ්වාස කරගෙන හිටපු බිලෝන්වරෙක්න බබිලෝනය කියන්නේ ගොල්ලෝ ඕන තරන් දෙවිවරු තියන් හිටපු උදවියන ඉති ආබ්‍රහාම් දෙවියන් වහන්ස හුව කැඳවඩ කලින් ඔහුත් ඒ හිටපු මිනිස්සු අගේම මේ රූප වන්දනාව බහුදේවවාදයේ ඉදිල හිට පුද්ගලෙක්නෙ ඉතින් ආබ්‍රහම් ඇවිත් නෑන දිවන් වහන්සකෙන් ඔබහන්සට නමක් තියෙනවද කියලා නම කියන්නක කියලා ඇහුේ නෑනෙ කවදාව. මෝසෙස්න ඒ ප්‍රශ්නය ඇහේ. ඒ නිසා දෙවන් වහන්සට නමක් තිබුණනෙම නෑ. අද පත් උ වහසට නමක් නෑ ඉතින්මං කලින් කිව්වනේ රෙලෝහිම් යහය අඩනයි ඔය ඒ විග්‍රහ කරණය වදවන් වහන්සේ විග්‍රහ කරන නාම පද කියලා දැයි ආබ්‍රහ මගේ දෙවන් මගේ දෙවියන් කියලා ඒ දෙවියන් වහන්සේ ගැන කියන්නට පටන් ගත්තා ඊට පස්සේ දැන් ආම්බ්‍රහම්ටයි සාරටයි හම්බෙනවනේ ඊසක් ඊසක් ලොක වෙනකුට ආබ්‍රහම් ඒසක්ට තමන්ගේ දෙවන්හසේ කොහොමද අහදු නොලාල දෙඩ ඇත්ති මගේ දෙවියන් වහසේ මගේ දෙවන් වහන්සේ එතකට ඊසක්ට ඒ දෙවන් වහසේ කවුද ආබ්‍රහ්ගේ දෙවන්හසේ ර මගේ තාත්තගේ දෙවියන් වහන්සේ දැන් ඊසක්ට ළමයි හම්බෙනකොට ඒ ළමයි උසමහත් වෙනකොට මේ දෙවන් වහන්ේ ඒ ගොල්ලන්ට කවද අපේ තාත්තගේ සීයගේ දෙවියන් වහන්සේ එතකට සීයකින් පටන් ගන්න ආබ්‍රහන්ගේ එ පසි තාත්තා ඊසග්ග දෙවන්හන්සේ මොක ද ගොල්ලන්ටත් වේදව වන්හන්සේ නම දන්නනෑන. දැන් යාකෝප්ටත් පුත්තු දොස් දෙන කම්බෙනවා දුවේ කම්බෙනෝ ඒ ගොල්න්ට මයිලා පපට හම්බෙනවා ඒගළල දැ ජනයා බවට පත් වෙනවා අර හැත්තය දෙනෙක් මිසරයට ආවා කියලා අපි ගන ගන්නේ උත්පත්ති පනස්වනි පරිච්චේදෙන් පස්සේ එ එතන නිවර උත්පත්ති අපි දකිනවා මේ ජෝසෙප ඒ වෙනකොටත් ඇවිල්ල මිසරයට ඉතුරු කට්ටියත් එනවා ඒ අප අය හැත්තෑවක් පමණවා කියලා එක තැක හත්තෑවක් කිය තව තැන හැත්ත දෙකක් කියෙ දලාවශයෙන් හැත්තයක්න ඇසුුවක් නෙවෙනි ඒ හැත්තෑ දෙනා කෝඹොත මේ දෙවියන් වහන්සේ තැනෙන හිටියේ අපේ තාත්තාගේ සියගේ මුත්තාගේ දෙවන්හ තු මුත්තා කවද ආබ්‍රහමි කර ආබ්‍රහම්ගේ සියකවද ඊසාක්ගේ තාත්ත කවුද යාකෝබ්ගේ දෙවියන්නහා ඒ නමම තමයි ඒ ඉශ්රයිල්වරු පාවිච්චි කරගෙන ගිය දිගින් දිගටම හැබයි ඒ දෙවියන් වහන්සේ ගැන ඔයයට වඩා කිසිම දෙයක් ඒ අය දැනගෙන හිටියනෑ දැ මෝසෙස් ඒටිකත් දැනගෙන හිටියනෑ හැබයි ඒ බ්‍රෙවුරු ඔයට වඩා කිසිම දෙයක් දැනගෙන හිටියනෑ ඒ දෙවියන් වහන්සේගේ බලය මොනවාද ඒ දෙවියන් වහන්සේට නං තියනවාද ඒ දෙවියන් වහන්සේ එක් කෙනෙක් නම් උන්වහන්සේ පිරිමී කෙනෙක් ද ගෑනු කෙනෙක්ද එතකොට උන් වහන්සේ කොහෙද ජීවත්වයන්නේ උන් වහන්සගේ හැඩරුව ොහොමද කිසිම දෙයක් දන්නේ නෑ ඒ නිසා මිත්‍රවරුණ ඉස්්‍රයිල්වරු මිසර දේශයට එනකොට ඒ මිසර දේශයේ ආපු දවස් වල ගෝෂාන් වල හොඳට ඒගොල ජීවත්වවෙලා හිටිය තර ෝේ ගැන ඉහාසේ ගැන දන්න ඇති රජ කෙනෙක් ඇැවිල්ලා. මේ ගොල්ම වහල්ලන් බවට පත්කරපු දා හිඳං. මේ ගොල් මොනවද හිතන්න ඇත්තේ. අනේ අපේ දෙවියන්ට වඩාම මිසරයන්ගේ දෙවියන් බලවත් කියලා. ඇයි අපිව මෙල්ල කරගෙන අපිව වාල්ලන් කරගෙන අපි පාලච්චිකරන්ට තරම්ම මිසරයන් බලවත්තුව ඉන්නවනන් ඒක ගොල්න්ගේ දෙවියන්ගේ පිහිටමෙන් දනේ. නිසා මිසරයන්ගේ දෙවවරු අති බලවත් කෙලේ ගොල්ල විශ්වාස කරා. ඒකෙන් මොනවාද උනේ මිත්‍රවරුණ මේ ශරෑල්වරු මිස්සරයන්ගේ දෙවිවරුන්ටත් වැඳපුදාගෙන හිටියේ. . දැ මම බයිබලින් විතරන්න වෙන මි්‍රවරුණේ මම ඉතිහාසයනුත් අරගොල්ලගේ මිසරවරුන්ගේ පැත්තිනොත් පොත් පත් ඒ අයගේ අර පැරණී පුරාණ පොත් පත් හරහා ගවේෂණ කරලනි මංගේ ඉල්ල කතා කරන්න දැම් බලන්ඩ දැන්. තට අපිට අවශ්‍ය නෑයි නං ඒ පොත්තවේ ග්‍රන්ථවලන නමුත්ද මේ වැඩ සරහන්න බලන අයගෙන්. සමහරයි ඉන්නවන මේ දීවල් හොයලා බලන සහෝදර සහෝදරයන් ඉන්නවා නති ගොල්ලන්ගේ යහපත සඳහත්මං කිය නම් දැන් ඊජිප්තුවන්ගේ කියන්නේ මිසරයන්ගේ ශ ශබ්දවි කියන ග්‍රන්තයේ? දේවල් සඳහන් ටෝටෙ ඉට පස්සේ අපිට පිරමි ටෙක්ස් ති ඒවා මේ ඉස්්‍රයිල්වර ගැනත් නෑ අර කෝෆු කෝ් හ එතකොට මගරීනස් මගරීනා ඒ වගේ අර පාරාව ඒ අයගේ කතන්දර ගොඩක් තියනවා. එතකොට ඊට පස්සේ තව ඒවා තියවා එක ග්‍රන්ථ තියනවා. දැක ටාෝටේ එක නම් තියෙනවා ගොඩක් ඉස්්‍රයිල්වොරු කොහොමොද කිය තින් ඒවායින් කියර මේ ගොල්ලොත්මිසරයන්ගේ දෙවවරුන්ට වැන්ද කියලා තිය ඒ මම සැක කරන්න හේතුව දැන් ඒකාලෙ මිත්‍රවරුණ ඕනෑම රටවල් අපි ගත්තනං ඒ ඒ රටවල්වලටම කියලා දෙවර දේවතාවන් හිටයන්නේ ඉතින් අපි කියමකු දැන් එක රටක් තවත් රටත් යුද්ධ කරනකොට මේ ගොල්ලංගේ දෙවියන්ගේ පිහිට මේ ගොල්ල පතනවා ගොල්ලංග දෙවියන්ගේ පිහිට අර ගොල්ල පතනවා. ඉතිං ඒගොල්ල යුද්ධ කරලා ජයගන්න පිරිස හිතනව ඒගොල්ගි දො අරගොල්ලංගි දෙවට වඩා බලවත් කියලා ඒ කාලේ ලෝකය හිටපු මිනිස්සු අපේ දෙවියන් විතරයි දෙවියන් අනිත් අයග දෙවන් දෙවියන් නෙවේ කියලා විශ්වාස කරී නෑ ඒගොල්ල හිතවේ මොනක්දන්නවද මේ අපේ දෙවන් අපිට අර දෙවන් අරගෝල්ලන්ට දෙවියන් මේ හැම රටක්ම පාහේ නිතරට ල්වල්ල හිටපු දෙවරුම පිළිගත්තා. එතකොට දැන් යුද්ධෙක රටක් දින්නනන් පැරදිච්ච රටරැසියන් හිතනවා අපේ දෙවියන්ට වඩ අරුගුල්ලංගි දෙවියන් බලවත් කියලා ඒ දෙමියන්ටත් පැඳපුදන්න රටන් ගන්න. ඉතින් ඒ ඒ දැන් දිනනගක්ටය මොනවාද කරන්නේ අපේ දෙවියන් ඕගල්ලඟ දෙවියන්ට වඩා බලවක්නේ කියලා ඒ දෙවියන්ගේ කෝවිල් දේවාල ඒ දෙවියන්ගේ රූ පාරවාමේවාහඩලා විනාශ කරලා අපේ දෙවියන් ලොකුයි කියන දේ ක්‍රියාවෙනුත් පෙන් අට හදුවත් ඇයිති ඕක ඉතිහාසේ හැමදාම තිබුණ දෙයක් දෙැ අපි ඉශ්‍රඇල්වරු ගැන කතා කරනකට ඒ ගොල්ලොත් දේව ධර්මය කියන කිසිම දෙ දන්න ෑන තාම එකොල්ඩු දන්නේ නෑ දෙවියන් වහන්සේ හැර වෙනකාටවත් නවස්කාර කරන්න හොඳ නෑ කියලා ඇයි දස පනත තාම ඇවිල්ල නෑ තාම මෝසෙස් දැල්වෙන පදු ස්සර හිටගෙන ඉමිදැ. අපි අපේ පාඩමි තොර මේ වෙනකොට ස්්‍රල්ගරු දැනගෙන හිටියනෑ. දෙවියන් වහසේ හැර වෙනකාටවත් අින්ට බෑ කියලා. දෙවියන් වහන්සේ සාමානුව රූපහදන්න බෑ කියල දැනගෙන හිටියනෑ. සබත් දවසක් කියන හදවසක්යන්ට ඕන කිය එක ැනගෙන හිටියනෑ ඒ නිසා ඒ ගොල්ලො දේව ධර්මය කියලලා මුොලත්ේ කොට දැනකගෙන හිටියනෑ. දෙවියන් වහන්සිට කොහොමද නමස්කාර කරන්නේ දන්නේ නෑ. පූජ ඔප්ප කරන්න කොහොමද දන්නන්නේ නෑ තිගේ ගොලන් ඉතිහාස ගැන සී කියලා මුත්තල්ලා ලමයිට කිය දෙනකොට කියවා. මේ අපේ මුත්තා බ්‍රහම් දෙවන් වහන්සිට පූජාඔප්ප කරා තවත් ආධිපියවරයෙක් වන ඊසක් පූජාකරයා කොප පූජ කර. එතන එහටවරුත් පූජ කරන්න ගියනෑ. එනිසා පූජාවන් කරන්නත් මේ ගොල දන්න. ඒ නිසා. ඉතා පහසුවෙන් ඒ අය මිසර දෙන් දෙවිගොල්ලන්ට නමස්කාර කරගන හිටියා හැබැයි ගෙවල්වෙල කතා කරනකොට අපිටම කිය දෙවිගෙනෙකුත් ඉන්න ඒ දෙවියාවත් අපි ඉතා ගමු කෙල ඉතා ගත්ත ඒ ඒක කොල්ු නොකොර හිටියන එනිසා නිතරම වගේ ගෙදර අපිටම කල දෙවිගෙනෙකුත් ඉන්නවනේ ඒ දෙවිය කවුද ආබ්‍රහමගේ ඊසක්ගේ යාකෝප්ගේ දෙවියන්න කියලා තමයි ඒ ගුල්ල කියාගැන හිටියේ. දැ මූසෙස්ගේ පැමිණීමට පස්සේ තමායි. ඔය අබ්‍රහමගේ සක්ගේයාාකොප් ගෙදවියන් වහන්සේ. මොනවාගේ දෙවියන් වහන්සේද. උන්වහන්සගේ බල තල මොනවාද උන්වහන්සගේ හැකයා මොනවවාද උන්වහසේ මොනවාගේද යන්න දේවල් ටිකටික ලිදරව වෙන්න යන්නන්නේ වෙමිනිසුන්ට. ඒ නිසා මිත්‍රවරුණ මේ වෙනකොට දැල්වෙන පඳුර ඉස්ත්‍රහයින්දගෙන මෝසෙස් අහනවා, ඔබහන්සේගේ නම මොකක්ද කියලා ඇතකොට හයා කියලා කියනවා. නමුත් ඒඒ ප්‍රශ්නය අහඩක් කලින් දෙවන් වහන්සේ. මම ආ්‍රහන්ගේ ඊසක්ගේ ජාකෝ බිදවන් වහන්සේ කියලා මේ හඳුන්නලා දුන්නා. ඒක මෝසෙෂ්ට මදි නිසා තමයි මෝසිෙස් ඒ නම ඇවේ. හොඳයි මිත්‍රණ ආපහු අපේ මෝය දැල්වෙන පන්ද්‍රගාවට දැන් ඇවිල්ලා ඉතින් මේ මනුෂකේරවන්නේ නම හනවනේ දැ නමත් කිව්වනේ. ඉති මෙ ඥරඥුම් ගාගෙනමයි හිටියේ මෝසෙස්. මෝසෙස් නම් කියනවා දිගින් දෙකට මනේ මිනිසු මව පිල්ි ගන්න ස්වාමිනය අයෝ ඒගොල්ලෝ මට මට බ නන්දන්නත් නෑ මේගොල්ලන් අහනෑ මංකෝ ොද ගොල්ලොට මැහුත් මම්මුණවාද කියන්නන්නේ මෙහි මැවුත් මනවාද කියන්න කිය ගෙන යරුම් ගාගන තමයි හිටේ. ඉතින් අපත් සමහරුදවන් වහන්ේ කැඳවීමට කැදවනකට අපි රනුම් ගනවන නීද. ඉති ඒක ඉති මෝසෙස්ගේ. වගේම ගුණාංගයක් ඉතිං දෙවියන් වහන්සේ තුන්වෙනි පරිච්චේ දේ දස්ුවනි පදී කියනවා උඹ ඉස්සල්ලාම ගිහිල්ලා ඉස්්‍රයිල් වල ඉන්න අර වැඩි මහල්ලන්න ඉන්නේ වයසි වැඩිකට්ටිය ඒගොල්ම් වහම්බෙලා ඒ ගොල් එ ඉස්සල්ල කතා කරපා කතා කරලා ඒගොල්ලත් එක්ක පාරාවලට පල ඉල්ල කතා කරපන් කියලා ඉතිං ඔය ඔක්කම කියදදී ඔන්න හතරවෙනි පරි්චේදී මේ මනුස්‍ය තවත් ප්‍රශ්නයක් මතු කරමට කිවමුගේ ප්‍රශ්නමකක්ද කියලා එවිට මෝසෙස් උත්තර දෙමින් පවෙනි පදය ඒත් බැල්ලුවම් මැනද ඔවුන් මා විශ්වාස නොකොට මාගේ හනට ඇහුන්කං නොදී ස්වාමීන් වහන්සේ නොබට නොපෙනු වසේකැයි කියනවා තැයි කිය කෝච්චර ඥර්නුම් ගහනවද උච්චර දෙවයාන් වහසේ හස්කම් පෙන්න්නලා දල්බෙන පඳුරෙන් නිදර හොකරලා තාම මනුසකෙන නෑනේ ගොල පිළිගන්න නැතිවෙයි කියලා. ඒට පස දෙවන් වහසේ කියනව දෙවිනි පදේ නොඹේ අතිය ඇතිබෙන්නේ මොකක් දැයි හෝගින් ඇසෝසයක. සරඇතියක් හැයි ඔහු කිවේ. උන්වහන්සේ ඒක බිම හෙලාපන්නෑකසේක හ ඒක බිම හෙලු විට ඒක සර්පේක්විය ඉති ොල දන්වනි කතා සර්පය කුුණාවම සරර්පාව දැකලා මෝසෙස් දුවනවා එක මේයාගේ අතේ තිබුණ සැරහැටියම බිමට දාල ඒක සර්පය වුණාව මෙය අඩාගෙන දුවනවා. දනස කියන හෝ හෝ දැන් ඔයි වල්ගෙන් අල්ලපන් කියලා. ති ගොමර වල්ගෙන් අල්ලරකොට එක සැරහැටියක් වනාා. ඉතිං ඒවාගේ හාස්කං දෙව වහස පෙන්නලා තමයි මොව ගෙන යන්න ඉතින් අත දාන්ඩ කියනවා ඇතුළට ඇදු මැතුලට මෙම අතදාලා ගන්නකොට අතේ ලාදුරුවක් එනවා. ඊට පස්සේ මෙයායයෝ අත මෙහෙම වනානේ කියලා සුදු ලාදුරුව කියලා කියන්නේ ඒ. එයට පසිෙන ආපහෝ අතදා පං කියලට ආපහෝ අතදානකොට අන්න දැන් හොඳ වෙලා. දෙ ඔය වගේ දෙවන් වහන්සේ සලකුණ දෙරම ඔඕවා පෙන්න්න පං කියලා. ඒවාට මෝෂෙෂ්ට තාම සැටිස් නෑ නොකද පස්සේ බස්සේ මෙයා ගිහිල්ල ඒවා කරලා පෙන්නෙනකොට. ඒ මිස්සරයේ හිටපු. ඒ කට් අඩිගොල්ලො තෝය දේ කරනේ. ඉතින් අවුරුදුහතලියක් රජමාලිගාවේ හිටපු නිසා. මෝසේ සොය එක එක ඔය වගේ දේවල් දැකල ඇතිනේ. එනිසා මෙයාට තාම තෘප්තියක් නෑ. ඉති මෙයාට කැමති නෑ. අන්ටෙමට තිබුණු එක නිදහසට කරුණක් ඔන්න දැන් එයා කියනවා. දැන් ඕක තම මම කියලගන්න ඕනේ මොකද මේ. ොදමහරු ර්දවා හිතන්ගන්නවා මෝසෙස් මොකදෝතන කිව්වේ කියලා. එතකොට ැම් බරන්ඩ හොමෝ පල්හැට යනකොට නමවෙනි පදීනම් අපිමු තවද ඔහු මේ ලකුණු දෙකම විශ්වාස නොකර. නොඹේ හඩටහන් නොදන්නෝ නම් ගංගාවෙන් වතුර රැගෙන වියල බිමට වත්කර පන්න. එවිට නුඹ ගංගාවෙන් ගත් වතුර භූමිය මත්වෙහි ලේවන්නේ යයි කීසේක කියලා දෙවනස තුන්වෙනි ලකුණකුත් දෙනවා. මෝසෙස්. ැ මෝෙස් දැනගත්තා දෙවියන් වහන්ස අතරන පාහටක් නෑ.ඉැන්න දැන් සැරටය බිම දාන්නඩ කිව්වා සර්පය වනා ඒ කල්ලන්න කිව්වා සැරටිය වුණා. අත ඇතුළට දාන්න කිව්වා සුදු කෘෂ්ටයාව ඊට පස හය ඇතුළට දාන්න කිව්වා හොඳ වුණා. දැන්ම් අදුවට වතුරටික ඇරගෙන පොළොේ වක් කරට ලේවෙයිලූ කියලත් ඉතින් කියනවා. දැන් දිගින් දිගටම දෙවියන් වහසේ මාව අතරින පාටක් නන්න නෑ. ඒ නිසා හොඳම වැඩේ මට ඕක කරඩ බෑ කියලා නිදහසට කරුණක් කියමු කියලා ඔන්න දහවැනි පදී කියන මෝසෙස් ඔහෝ ස්වාමිනි මීට ප්‍රථනවත් ඔබ තමන් මෙකරුවාට කතා කලාට පසුවුවක් මම ව්‍යාකෙන් නොවේ ව්‍යාකයෙක් නොවේ හොඳට කතා කරන්න පුළුවන් කෙනෙක් නෙවේ මක් නිසාද කතාවට අදක්ෂ ව අදක්ෂ දිවක් ඇතූ කෙනෙක්ම මේ ස්වාමීන් වහන්සේට කීව කියන්නේ ඇැ කියනවා ස්වාවිෙන මට හරියට කතා කරන්න දන්නන කියලා දැ මේක ඉංග්‍රීසියෙන් සමහර අනවාදවල තියෙනවා ස්ටැමර් කියලා දෙමලෙන් තික්කුවායි කියලා කියනවා එක ඒ ඒවා සිංහලෙන් කියනවානම් ගොග ගොත ගැහෙනවා කිය කියනවා ඉතින් සමහරු හිතනවා මෝසේ සරගොතල කතා කරන ඒ විදිර කතා කරපෙක් කියෙනෙ කියලා ෑ එහෙම ගො ගැහවි නෑ එඒයා කියපු කතාව වුණක් දන්නාද. අවුරුදු හතලයක්ක් මම පාරාවගේ රජ මාලිගාවේ හිටියා ඒ කාලේ මට හොඳටම මිසර භාෂාව දන්න අ මිශර් භාෂාව හොඳරම දන්නවා. දැන් ඉති අවරදු හතලියක් ඒ පාවිච්චි කරී නෑ. ඒ නිසා පාරාවල් ළඟට ගිහිල්ල මම කතා කරනකොට රජ කෙනෙක්කුගේ රජ මාලිගාව ගිහිල්ල කතා කරන රජ භාෂාවක් තීන්ඩෝනි එක නෑ. අනි ෙබ්‍රවරුන්ගේ හෙබ්‍රෝ භාෂාවමන් දන්න ටිකක්වත් දන්නේ නම් දන්නේ මීදියන් භාෂා එනිසා ඒගොල ගවටත් ගිල්ල මම ඔය කැඩිච්ච ිසර භාෂාවෙන් තමයි කතා කරන්න වෙන්නේ දැන් අපේ සිංහල මිනිස්සු අවුරුද්ධකට රට ගිහිල්ල එනකොටත් සිහල අමතක වෙලාන්නේ සමහරු නද සිංහල විතරන්නේ වෙයි වරක ගඩිය මත වෙනවා අදූරියන් ගේඩිය අමක වෙනවා හ කච්චු කච්චු ගේජි මනාද කියලා නො ඒගොලන්ට ප්ලේන්ටකි දන්න පලන්චී විතරයි බොන්නේ ඒත පස්සේ මේ කාරයකට නගෑ කාරයකචනාගන්නේ. නයද වැස්ස වහිනෑ වැස්ස වහින්නේ. අවුරුද්ධකට හම ඇමගෙනෙක් නෙමේ ගොඩක් අයියට ෝක වෙලා තියනවා ශිසිම අපේ ගංවලින් ඔය ඩුභායරවා මෙවා ගිහිල්ල එන්න මිනිස්සු රෑටටක් කූලිං ලස්දා ගන ඉඩ වෙනවා. ගොල්ලන්ට භාරාත්තල රියල් කීයද කියලා හනු අරුපියල් අමතක වෙලා ඉතින් ඔය අවුරුද්දකින් ඔොච්චර ජල්තර අපේ මිනිස්සුන්ට වෙනවා නම් ෝසෙස් කොචර පවද අවුදු හතලියයක් මිසර භාෂාව දන්නේ කතා කරේ නෑ. මොන තරම් අමතකවීමක් වෙලා ඇද්ද. ඒ අය ඔහු කිව්වේ. හු කියනවා මට බාෂාව ඒ කාලි වගේ ලස්සනට කතා කරන්න බැස්වාමිනි. පාරාවෝ් ළඟට ගියත් මට හරියට කතා කරන්න බැරිවෙනවා. අපේ සෙනඟ ළඟට ගියත් මට හරියට කතා කරන්න බැරිවෙනවා. ඉතින් ඒනිසා මට බැස්වාවිිනි කතා කරන්න පුළුවන් කෙනෙක්ව තෝරගණඩ කියලා දෙවියන් වහන්සට ඇත්තට මල පලනවා දෙවියන් වහන්සේ කියන අයිසි කතා කරණවුවත් මන්තමයි බම් මැව්වේ කතා කරන්න බැරි ගොලුවන්වත් මන්තමයි මැව්වේ කතා කරන්ඩ බැරි එකව කතා කරවණ්ඩත් මට පුළුවන් කතා කරණ එකව කතා නොකරවඩත් පුළුවන් බං කියලා දෙවියන් වහන්සට හොඳටම තරහය යනවා. ඉතින් දෙවන් වහන්සේ හෙම කියනකොට මෙයා ඒවනාට බලන්න ධාහතරනි පදේ එවිට ස්වාමන්හස උදහස මෝෂිට විුද්ධව වුන ඇදව නැද ිච්චර් හස්කම් පෙන්නලා යන්ඩ කියනකොට. අන්තිමටක්කෝම ඉවරලා කියනට කතා කරන්න දන්නේෑ කියලා. හරි මිත්‍රවරණ ඒක කනත් දෙයාන් වහසලක විකල්පයක්ත් තිබුණ. නෑ වෙ. නියම විකල්පයක් දෙවන් අහස දුන්නා. ඒ විකල්පය අහනකොට මෝසෙස්ට, අමුතුම ප්‍රීතියක් සහිතත වූ පුද්දුමයක් ඇති වුණා. මොකක්ද ඒ ඊළඟ පාඩමේදී මම කියලා දෙන්න. ඒනම් මෝසක දෙයානාස පටාශිටි වාද කරන සේක්වා ඇතෙක්.